තුූ බුද්ධරත්නයට නර්යානික ශ්‍රී සද්ධර්මයට අර්මහා සංගරත්නයට මගේ උතුම්මූ නමස්කාරය වේවා. අද දොරතුපුර පසලොස්සක පොහෝදිනය ඔබදන්නවා මේ පෝය දුළහා ගෙවෙද්දි විවහාරික වර්ෂයක පළමු පොහෝයදිනි විදිහටයි අපි දුරුතු පුර පසලොස්සක පොහෝදිනය හඳුනාගන්නේ. එතින් මේ උතුම් පුර පසලොස්වක පොහෝදා නැතෆල්ම් රඩියෝේ ශ්වේත පූජාපින්කම් මාලාවේ උදෑසන ධර්ම සාකච්ඡාව පවත්තානට සූදාන වන මුොහොතේ ඒ සඳහා වැඩමවාබදාල දෙකටන හැලුම්මහර බෞන්සෙත් මාන්සික සුවසවන නිර්මාතෘ කැල්නියය මානිල්වත්ත නාගනන්ද ජාතයන්තර බෞද්ධ විශ්විද්‍යාලයේ භාවන අධ්‍යනංශී උපදේශක, ශාස්ත්‍රපති, ත්‍රිපිටකාචාර්ය කර්මත්තාාචාර්ය, අවසරයි වන්ධනය පෝජනය දේශෙන් පොර විමල ගෞරුවණ ස්වාමීි හන්සේ අපේ නමස්කාරපූරකව පාදාාිී වන්ධනයෙන් පිළිගන්න. අපි අමුදුරුවනේ අද දුරුදුපුර පසලොස්සක පොහෝදිනය කියන්නේ ශ්‍රී ලාංකිකයන් විදියට බොහෝම වැදගත්කම් රසක් තියන පොහෝදිනයක් විදිහයට අපිටහඳුනා ගන්න පුළුවන් ශාසනීඉතිහාසය තුළවගේම බුද්ධ චරතය තුළත් හම වැදගත්කම ගැන කතා කරද්දි අමාමයනී බුදුපාණන් වහන්සේගේ පාදස් පර්ශයෙන් මුලින්ම හෙළ දෙරන සුපූජීතවන පොහෝදිනය. අපි අමුදුරුවණේ අසිරිමත් සිදුවීමම විග්‍රහ කරමින් අපිසාකච්චාවා රම්භ කරම හාමුරුවන. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. ආජන්‍ය පරිසවූ උත්තම පරිසවවූ, අසම පුරිසවවූ ශ්‍රේෂ්ඨ පුරිසවවූ බුදුරජාණන් වහන්සේට මමනමස්කාරකරමි, මාගීනමස්කාරය වීවා. සනසදෝසදෝ යානි සෝතානි ලෝකස්මිං සතිතේ සංනිවාරයං සෝතානං සංවරං බෘමී පඥයේතේ විතරේතිස සියලුදිනාටම පින්බර පෝයදිනයක් වේවා මාගේ හිතකාමි ස්්‍රාවක ප්‍රේක්ෂක පිනැති ඔබැහැමදනාටම ජාතියේ නාලිකාව ශේතපූචා පෝදා සදහම් වැඩමුළුවේ මේ පෑටනියමිත සදහම් සාකච්ඡාවටයි පංහිතන්නේ සමීර පුතුනුවනි ජාතිනාලිකාව සමග, ස්වහසක්කු ශ්‍රාවක ප්‍රේක්ෂක පිනෙතියන් නෙත්සිත් බැඳ සිටින ආධ්‍යාත්මික මුොහොතක්. තිං අද දවසේ මගේල උතුරු අමාමයණියන් වහන්සේ මේ සුපූජිත මාත්‍රභූමියයට සිරිපතු ලිස්්පර්ශ කරලා පරම පවිත්‍ර බුද්ධභූමයක් බවට පත්කරපු, දුරුතු පුරපසලුස්සක පෝදා සදහම් හමුේදි තමයි මංහිතන්නේ ස්වහසක්කු ශ්‍රාවකෝබත් එෙක්ක අපි මුුණගහෙන්නේ එ. සමීර පුතනුවනි ජාතිී නාලිකාව මංහිතන්නේ දසක ගණනාවක් මුළුල්ලේ, ස්්‍රාවකයන්ගේ ධර්මච්ඥානය ශ්‍රාවක විඤ්ඥානයට ජනවිඤ්ඥානය ධර්මයෙන් සුපෝෂිත කරපු නාලිකාවක් එ. ඉති අදත් අපි බලාපොරොත්තු ව බෙහෙවිම්ම අපේ ජීවිතවලට වැදගත් කාරණා රාසියකින් ඔබගේ දැනුම අවබෝධය ඉතාමත්ම ශක්තිමත් කරන්න මගේ බුදුරජාණන් වහන්සේ විටකදි දේශනා කරපු ගාථරත්නයක් ඒ සඳහමං තෝරා ගත්තා. යානි සෝතානි ලෝකස්මින් මෙතන ලෝකය කියනවචචනය සමීරපුතා අපේ ජීවිතේ උපමාවක් තමයි පෙන්නලා එහෙමයි. එතකොට මේ ජීවිතය කියන ලෝකය තුළ රජ්ජුරුවතම හිත. එතකොට හිත හරියට මෙහෙවගත්ත නැත්තං හරියට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ, සති ආරක්කා සාරතී කියලා. සති කියන වචනය හැදෙන්නේ පාලී සතිකන නාම පදේ හැදෙන්නේ, සරතී කියන ආක්‍යාතපදේච සර කියන ධාතුූ මුල්කරගෙන. තොඩ අපට පේනවා සිහි කිරීමකය අර්තයෙන් තමයි, ස්මරණය කිරීම අර්තයෙන් තමයි සතියේ කෙළ කියන්න. තකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙලෙස් පරිදාහේ දුරු කරන්න. ඊට පස්සේ යානිශෝතානි ලෝ කස්මි සතිතේසන් නිවාර්ය නිවාරණ කිව් හම අපිට තේරෙනවන. ඊට පස්සේ. සෝතානම් සංවුරම්භූමි. එහෙම හික්මෝගත්ත අධ්‍යාත්මික ස්ථාවරයක් තියන හිතක් තියෙනවන පඥ්ඥායේතයේ විතියරෙ. හරියට ප්‍රඥාව කඩුවක් නම්. කෙලෙස් නැමති සතුරං සිනලීමට ඒ අධ්‍යාත්මය පෝසත්තිනවා කියලයි මේ ගාථවිදී උගන්ලන්නේ. තින් අපි මේ පිළිබඳවත් එක්ක විචාරයට ලක් කරමින්. ස්්‍රාවකයට වෙනද වගේම අපේ සහුර දත්තේ අපි මේ ධර්මසාච්ඡා විත්‍රහට ගෙනනීම හඳ අප හමුදුරුවනේ දැන ොහන්සේ හරි වටිනා ආරම්භයක් ලබාගත්තා මේ හිත නැමුති ඒ රජ කෙනෙක් ගැන දැ නැත්තටම අපි ලෝකයක් ගැන මවාගත්ද මේ ලෝකේ පාලනය කරන පිරිසනේ රජවරු කිය හඳුන්වන්න දැන් එතකොට අපේ මේ ශරීරයේ කියන මේ පුංචි ලෝකය පාලනය කරන හිත නෙමිති රජ්ජරුවන් ගැන කතාබා කරද්දි ඔබට සතියෙන් ඉන්න පුළුවන් සති අක්ගැන. අපි මේසාකච්ඡා ආතරතුර සාකච්ඡා කරන්ටත් බලාපොරොත්වයනවා. අපි හමුදුරුවණේ අපිම් දැම්මේ මේ දුරතු පොහෝය තවසේ මේසාකච්ඡාවට එළබෙද්දි. අපි දන්න ආමාමණනි බුදුපාන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීමන් වවහන්සේගේ ඒ අසිරිමත් සිරිපා සංගලේ ස්පර්ශය ලැබීම වගේම තවත් බොහෝ සිදුවී මේ දුරදුකර පසලොස්සක පොහෝදිනේ සිදුවුණා. ඒ අතරින්, අප බොම වැදගත්කමක් ලැබෙන සිදුවීමක් විහ තුන්බෑ ජටිලයන් දමන කිරීම දක්වන්න පුළුවන් පිාමුතුරුවේ පිබඳ විස්ත කරම පිම්දුුව. හ ඇට මේ බුදුරජාණන් වහන්සේගිම මේ ශාසනයේ ධර්මයාත්‍රා වැඩපිළිවලේ ශ්‍රාවක සස්ථාව ගොඩනගෙනකොට. ඔය තුම්බෑ ජටිලයා, විශේෂෙන් ගයාකාශප, නදීකාශප, අදී වසියේ තුන්දනා මුල් කරගෙන විශාල පිරිසක්. සාසනයට ඇතුළත්ේ ඒ ශ්‍රාවක භූමියයට පත්වුණු මේ අධ්‍යාත්මික ශ්‍රාවක සමාජයේ සවිමත්වුණු මේ පිරිසගේ ආරම්භයත්යෙක බුදුරජාණන් වහන්සේ මේ ලංකා අද්‍යීපයට වැඩම කරන්න තීරණය කරන ඒ වැඩම කිරීමත් එක් අපිට පේනවා සරභූ කියන රහතන් වහන්සේගේ මූලිකත්තයෙන් තමයි ඔය මියුගුණු සෑය නිර්මාණයෙන් මංහිතන්නේ දෙවිවරයෙක් මුල් වෙලා. රහතන් වහන්සේ නමක් මුල්වෙලා මේ මහපොලොවේ භාග්‍යිවතුන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී යම් සෑයක් නිර්මාණය වනානං මයි අංගෙන සෑරදුන් වහන්සේ. රහරි විසේ සයිපතේ. එනම් බුද්ධ බලය ස්ථාපිත කරපු පොහයදිනයක් තමයි දුරුතු පොහය කියන්නේ. අදටත් මහිතන්නේ මහයංගනයට යන ඔබ සිර්ධනාටම මහියංගෙන සෑරදුන් දකිනකොට. ටිකක් විශේෂ හැගීමම කැතිවුණකිල අපි විශ්වාසමකොද මේ චෛත්‍ය තියෙන ස්ථානයක්ත් එෙක් දෙවිකෙනෙක්ගේ ැවීමක් කියල අපට හිතාගන්න පුලො නෙදා හර සත්‍රියන් ඉඳනිල් මැනිකකින් මේ චෛත්‍යය නිර්මාණය වද අමාමයනි බුදුපාණන් වහන්සේගේ උතුම්මූ අබිනීලක් බඹර කේෂධාතුන් වහන්සේ වැඩ සිතින මහිියංගෙන චෛත්‍යය නිර්මාණය වෙනවා එතින් ේදේවල් එක්ක අපේ හාමුදරුවනේ. ඇ සුමන සමන් දෙවරදුන්ටත් අපි විශේෂස්ථානයක් කිමින මේවගේ ආරය ශ්‍රාවකයන් සිටිය බොහමක් තමයි ශ්‍රී ංකාක කියන්නේ ඒ අතරේ අනාරය පිල්ිසකුත් තින්නේ ලංකාවේ. අනිවාරයෙන්ම යමොකද එදා ගත්තහම මේ මානව සමාජී මම දකින්නේ අපි ප්‍රාථමිකම ජනණ්ඩායමක් ඒලා මකද සමහරතැන් ඉතිහාසේ ගර්හට ලක්කල්ලත්ේන අපේ මානව සමාය මං එහම එක පාරටම ඒ ප්‍රතිසේප කරන්නන්නේන්න පිගන්නෙත්නෑ. බද සමීරපුතා අවිචාරමත් වූ සමාජයක් නෙමේ අපිට තියලතින්නේ. අපිට විචාර සීලි ප්‍රබුද්ධ සමාජය අපිට තිබිල තියෙනවා. නැත්තං බුදුරජාණන් වහන්සේ නමකගේ දහම භාරගන්න තරම් මේ ජාතිය ශක්තිමත් නැත්ත. ඒනම් තතාගතයණන් වහන්සේ පහලවනු දමදිව් තලනේ මේ ශාසනය බැබලෙන්නු ඒක වෙන්නෑ සමීර මත්තට වෙන්නෙත් සියලූම බුදුරජාණන් වහන්සේලගේ බුද්ධ භූමිය වෙන්න මේ වදනී අරහන්ත භූමියයි. මත්තට බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් ඒ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නබකගේම අරහන්ත භූමිය මේ ලංකාද්දීපයයයි. එනිසාමා එක දෙයක් කියන්නම් පුද. අපි වැටුනා කියලා හිතන් දෙපා. පලවෙනිී ආර්ථික අහෙෙනියෙන් නෙවෙයි එ මේ අර්බද කාරිත්්‍යය කියන්නේ දහම අවධිකරන්න ලැබෙන කමටහ ලැබීම් නොලැබීම් කියනවනේද අහිමිබීම් තියනේද එතන තමයි ැට ිඉඩ පුළුවන් එය අප ඒ පිළිබඳ සවිස්තරත්ථම කතා කර ඒම අප හමුදුරුවණය වහන්සේ ඉතාම හොඳ තැනකට මේ සාකච්ඡා අරගනාව ඉතිහාස කරුණුත් එක්ක අද දුරදුකර පසලොස්සක පොහෝදිිනඇත් එකක අද ජනවාරි හයවෙනි ද මේ දෙදදාස් විස්තුන ආරම්භ වෙලා දැන් දවස් හය තමගේ වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙක් නම්කරේ මේ අවරුද්දධ ශ්‍රී ලාංකිකයන්ගේ වගේ මුල් ලෝකෙන් බලාපොරොත්තේ වසර කලා පිහැමුදුරනන්නේ. පොද දෙදදාස සි දෙක් කියන්නේ හරි අලකලංචි ගොඩක් සිද්ධ වෙච් බහා භියෝගයන්ට මුහුණු දෙන්න සිද්ධ වෙච්ච ආර්ථිකතින් පසු බෑම කට ලක් වෙච්ච කාලසීමාවක් තුළ. ඒ සියල්ලට විසුදුම හයාගන්න තියෙන කාලයක් තමයි දෙදහස් විසිතුන කියන්නේ. ය මුදුරන අපේ ආරම්භයක් සටහන් කරලා දෙමු අපේආදරණය මිනිසුන්ට දෙදා ස්විසිතුන ඒ බලාපොරොත්තුව ඇතිකරගන්න බුදු දහමෙන් අපට ලැබෙන පිටිවාහල කොයිවාගේද කියෙන. මක ඉංග්‍රී වචනක හමි කියනඊනෝ සැලිවේෂන්ෝහිමිනිවිතඇතිල් කල්ච ඒක ඇැනිීම කන්දන්න වාද. ඕනම මනුස්සෙකුට ආධ්‍යාත්මික ගුණධර්මයකින් තොරව ගැලවීමක් නෑ කියලතෙමයි. එක විට හොන්දට තේරුම් ගන්න පුලන් එඒනිසා තව අපි කියනවනං අපිට තියෙන නො හොඳ ඩිට මිනේෂන් එකක්. හොඳ අධිෂ්ට අනත් තියන්න ඕෑ. අනිත්ක තමයි ඩිට මිනේෂ, ඩිඩිකේෂන් එකත් තියෙන් ඕන් ඒඇන්න කැපවෙනෙන ඕනේ දිවෝෂ භක්තිය තියෙන ඕනේ. බෙන්න්න මේ කාරනාටිකපී. දනං කරගෙන බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව ගත්තොත් පුතේ අපට මේ දේශය සතිමත් බලකායක් නිර්මාණය කරන්නුන අධ්‍යාත්මික බලකායම ඒරලා අපි සිංහාව ලෝකනින් අපි වැටිච්චතැන් බලලා පසුතැවෙන් ඇැතුව ඉදිරිය ගැන ඉතාමත්ම යථාර්ථවාදීව කල්පනා කරලා අපි අආධ්‍යාත්මික නැටින් ලවන මගේකට හුහරණයක් කියන්නේ. හලතියනවද ඉන්දයාාව හිටිය ඉශුවරයෙක් විවේකානන්ද කියයි. ඉශුවරයා හරි ශක්්ටිමත් අධ්‍යහත්මික බල ඇතියෙනවා. අමරිකාව ප්‍රාථමික මට්ටමේ තියෙන කාලේ නොදවනුම තැන තියෙන කාලේ මේ ඉශුවරයාගේගෝලෙක් යනවා අමරිකාවට නිල්ලා සිටිනවා අපේ මේ වැටිච්ච තත්ත්වය? ෝකෙට දෙවෙනි වෙන් නැති තැනට අපිෝස්වා තබන්න ඔබට කරන්න පුළහන දීම කද හිට පස්සේ ඔහු කියන ආධ්‍යාත්මික බලගනයක් බලගැන්වීමක් ඔය ඔය සියලු දෙනගින් හිත්වල ගොඩනැග ජාතික තිංචින්තාවලිය හිට පස්සේ ඔුන් කියන තවා පිට පිරිසක් ඕනවීමකට ගෝලු සය දෙනෙක් ගෙනනල්ලා විසුරෝහරල එක්කම ආධ්‍යාත්මික මට්ටමකට එකම වෙලාවකදී ජාතික ිින්තාවලියයක් හිතනෝ එ ලෝකයේ අන් රටකට දෙවෙනි නොවන තනට අපි ආර්ථිකය එ ලඕනේ අන්නයට උපකාර කරන්නත් අපි ලෑස්සවෙන් ඕනේ අනිත් එක තමායි සියලු දිනා අවංකව කැපගෙන ඕනේ මේ ජාතික චින්තාවලිය ලංකාවට සාමාන්‍යයංකුවත් ගැලපෙන් ඇද දිරවන්න මහිතන්නේ අපට අපිට මේ අධ්‍යාත්මික දුප්පත්කමක්න අපිට මේ තියෙන් එම මෙන්න මේකාපී ප්‍රෝජනයට ගත්තොත් අපේ ප්‍රමාධයන් දුරු කරලා සමීරපුතා අපිට එක තැනකටෙන්න්න පුළුවන් එ කොයි වෙලාවකවත් මොනම දේකෙදවත් තමන් අවතක් සේරු කරලා හිතන්න පුරදුවෙන් දෙපාට් හො තම අංක එක මගම පටගන්න එම හ කාටවත් බැනබෙන හිටිය කියල ප්‍රශේශිද නද ඇදැන්ම ොහෝවිට දකලත නදයක් ම ප හමුදරම බුදධහම ඇසුරෙන් අපි විශේෂයෙන් කටයුතු කරදදේ බොහෝ දෙනක් කෙන්දක් තම අපි හලතිනව අප පින්කරලතිනින්ත මේ පින්වන්ද දේශ උපන්න කියලවා. නමුත් සමහරුන් කියන දැනව ඇමරිකාව කැන ඩාව අපේම ෆීල්ලන්තේ මේගේ රටවල් දැක් හම මේ වග න දුණුවත්ක මෙන්න පින්කරර් මිනිසිපිදලා දුක්කිින්දින අරටව මනිසු පින් කරන්නව හම . එතනද බලන්න ඕන මනුස්සේගේ පින කියන එක විපාකදීමේදී අපි බලන්නේ තෘෂ්නා සාගත මානසිකත්තේ අපි බලන්නේ අරක්කාමභෝගී ජීවිතය තුළත්ඉදින දේවල්ටික එම ඔේ ආධ්‍යාත්මික දේ මන්නද කවුරුත් අපිට පුළුහන්ද සමීරපුතා කෙනෙක් ලංකාවිතන ලොක්කුම කෝටි හතර පහේ වාහනය කැනවා ය සතුට ින් ව වගේ අපිට බාහිරෙන් ීරණය කන්න ළොන් ල වෙලා බලබපුහහා. හළල ඇල පහට පහලටම අපි දන්නවන . ඒ හැම තැනව මන් දැක්කේ උගතාළඟයි බලවතා ළඟයි හැම කෙනාළඟම බෞතික දේ තියනවා අධිහාත්මික දෙනෑ ඒනිසා තමයි එක් ගෙදරීව අයි එකකින එක කතා කරන්න නෑ නොව නැවයිර හ ඒ සැපද මංහිතන්න ඇර සමස්තයම හෙමකිලමං කියන්නේ. නමුත් ඒ පිරිසත් පුුණන්නේ විපායක් තිය නොව හැබැයි පතිරූපේතීන සදධරම මුණ ගහෙන්න්න පතිරූපේ න කොයිේ. අපිම විපාකයේ විචාරයට ලක්වරන්න ඕන ක්‍රම ක්‍රමයක් තියනවා කල්ල්‍යයාන මිත්‍රත්වය යනිසෝ මනසිකාය සද්ධාර මස්්‍රවණය දම්ම පති ඔන්න ඕකයි පිම්ඵලේ ප්‍රතිඵලය වඩුව ෞතික කාම භෝගීත් වෙන්නමි. එතන ඊට අනුව ගත්තාම අනිත්ක ඔය මෙහෙම ප්‍රශ්නයකවත් ආසිාවත් මැද පෙරිදිවත් යුරෝ පිවත්්ගිහි ලරුවන් වෙලසයක්ක් ඇඳ පුුවන්ද තරන පුළුවන්ද මංහන්නේ? පුළුවන්ද දෑ දළ දවහන්සේ දෙනමක් වැඩින් නොව යන්න පුලුවන්ද. ඇයි ආසියාතික රටක් වශයෙන් ලංකා ඒක තමයි මඟ රිස්සලකිීව මී ආධ්‍යාත්මික යථාර්ථවාදී අවබෝධයට නියම පරිශුත පරිපූර්ණුව ධර්ම මාර්ගීතය අපි ළඟ. අපි විහින් නැහුණට වැඩක් නෑ විහින් තියාගෙන දුක්වින්ඳ රන්දුව වගේ එකට කර දෙයක් නෑ. ඊට පස් යනික් කාරණාව තමයි. ගුණාත්ම කාහාරටික අධ්‍යාත්මික පරිසරි? මේ හුස්මටි ගණඩපුළන්වා තවාතය මේ රටේ ගිනිිකු දීන එද සීතල කාලික ගිම්්ම ලන්ඩෝනුුව පින් වන්තාකන දේශේකට ති ඒ නිසා අපි මේ බාහිරෙන් දැක්කල පුතේ ප්‍රශ්නිතින් මිනිස්සු මෙහේ දැනන කොට වේදනාත්ම කත්දැකින් තියෙ මහිතර සතුටනාට කවන්නේ හැබැයි මගේ රට නම් පල්ලහට දාන්න එපා තමුණු තව තක් සේරු කල්ලා හිතන්නෙප මං එක විද්ධ කියමන කියන්නම් පුතේ මට මතකයි එක වෙලාවකදී දර්ශනිකයක් කියනවා ජවහල් ලාල් නේරුතුමා කිසිද වරදක් නොකළ මිනිස්සකු කිසිදා අලුත්දයකට උත්සාහ ගන්න නෑ කියනවා. සාර්ථකම අනුෂ්‍යයකුට වඩා වටිනා මනුස්සයකු එෙන්න්න උත්සහ කරන්නේ. තියනිසා අපි මේ වෙලාේ තමයි අපි අධ්‍යාත්මික බැදීමක් එක්ක කාරණාත්තුනක් දියුණු කරන්න ඕනේ එක මයින්ෆව දෙ. මෑන් පව තුන මනිෆාව. ඒටිකාවහම අපි ජයග්‍රහණය කර වෙනවා. මෙවිදිහට ජෑග්‍රහණයෙන් කරා ඇද්දිම මමාර කිව්ව සතයෙන් ඉන්න පුළුවන් සතියක් ගැන කතා කරන්නට ඔබ නෙද්දෆිල්ම් රඩියෝවට සවන්දුන්න නම් පෞහුගේ දින කිහිපේම ඔබට ඇහෙන්න්නට ඇතිමි ශාසනාභිවන්දනා කියෙන වචනෑ. මේ ශාසනාභිවන්දනා කියන වචනයක්ත් එක්ක? තාවකාලික පැවිද්ධ කියන වචනය කිය වෙන්න පටන්ගත්තා දස්සිල්. සහිත නික්කම්ම පාර්මිතාව පුරන්නට හැකියාව ලැබෙනවා කෙනෙක් ගැන කතා කර අපි අමුතුරින් අපි මේ අර ඔබහන්සේගේ බෞන්සෙත් මානසික සූසෙ වෙන පැවැත්තමේ වැඩසටහන පිළිබඳ විශේෂෙන් සාකච්චා කරන්න තවත් වෙලාව තියේද්ද තාවකාලික පැවිද්ධ පිළිපන්ඳ. ඔබහන්සෙත් සමග සාකච්ඡා කරන්න ඕන කියලා බද අපි අහලා තියෙනවා දැන් තායිලන්තය බුරුමය මේ වගේ බෞද්ධ බොහෝ රටවල්ල පිරිමි කෙනෙක් විවාහාවෙන් නිස්සල්ලා තාවකාලික කාලයක් පැවිදිලායි ඕනේ හ කිය න්ගේ සහර ටා මේ ාව ලක පවිදදි ියනක මේ රටවල්ල බොහම උසස්ධයක්ක දේ සසාලකා අදදි ශ ලංකව තාමේ තත්වේ ලැබලන අපේ හමුදුරුවන. ැන් යට ූලා රම්බයක් සපයන්න ජාති නාලිකා විදියට අපි කෙමෙන්න් කෙමෙන් පරිස් එකතු කරගන මේ වැඩේ අවරුදු කහිපයක් කරලා දැන් වර ඔබහන්සේගේ බෞන්සෙත් මානසික සුවස වන අපට ආරධ න ැබ ක රම කිය හො ුවන්. ඇමි තාවකාලික පැවිද්ද මනුස්සේගේ ශ්‍රියකවේවා පුරෂයකුවයකො ඉතරම් වැදගත් අපි හමුදුුවන. ඕ ඒකට ස්තිරව හිටියත් තාවකාලි වුණත් මහන කරන්න ඕන හිත. ඒමයි. ත ගත මහන කිරීමයි හිත මහන කිරීමත් එකක්. ඒමයි. එනිසා දීර්ඝ කාලීනව හිටියත් හිත මහන නොකර ගත විතරම් මහනලවැඩ නෑම අගේ බුතේ එනිසා හිත මහනකරන්නට ඕනි මේක අපින් නම දාලා තියෙන්නේ. පණ්ඩු පලාස නෙක්කම් දස සීලයෙන් සමන්නාගත වෙච්ච විරාගී ජීවිතය . එතකොට මේ පණ්ඩු පලාස කියීනවච්චනයත් අපි කතා කරන්න ඕනේ අපිේ තියෙනව අරන්නේ සම්පදාය තුළ අපි පැවිදි වෙන්නාවට පස්සේ ඒකෙන සම්පූර්ණ ගිහි ආකල්ප ටික ටික හදාගන්නකං සුදු ඇඳුවල්ට පණඩු පෝල දස සීලයේ සමාධන් කරනවා ඒ පැවිද්ධේ සඳහා ප්‍රවේශයට පූර්ුව පුහන් පුහුණවා. ඒේ වත් පිළිවෙත්තිඳල ආධ්‍යාත්මික සික්ෂණය තමයි අපි එති නිද බලාපොරොත්තුවය. තෙර තිෙන වන පොත් කරන්න තියෙනවා. සේකයා ඉගෙනගන්න තියෙනවා එඊට පස්සේ දසදම් මේ ප්‍රධාන තුන් සූත්‍රය ප්‍රධාන සතරකමට හම් ප්‍රධාන මේක තින වැඩ පිළිවෙලා ඒ වැඩ පිළිවල තුළ තමයි අපි මේ කෙනාව මේ පැවිද්ධට ස්තිර පැවැත්ම පැවිද්දට ගුරු ඇසුරයේ තියාගෙන මේ පණ්ඩු පලාසියක් පණ්ඩු පලාසය. ත්‍රේ පුරුදු කිරීම තුළ තමයි අපියාට අධදැකීමක් ලබලතියෙනවා මේ පැවිදි ජීවිතය කියන්නෙත් වෙන්න මේම අධ්‍යාත්මික හා ශෘතමේඥානයක්ත්තියගෙන ධර්මඥ්ඥානයක් හදාගෙන බුද්ධ භාෂිතය ගෙනගෙන තමනුත් අධ්‍යාත්මිකව නිවිල අන්නයටත් මේ නිවෙන්න මග කියල දෙන ප්‍රතිපදාවක හික්වෙන්න ඕනේ. ඒ අධදැකීමන අපි මේ බෙදා හදාගන්නේ. තරමේ පණ්ඩු පලාසයක වෙලා සවිරාමිකව, එක්කම්ම දසීලට එනකෙනාට පුරා දින හතක මුල් දවස්තකේද අපි වදදැකීම ඉතාම නිිවිදිහට ලබා දෙනවා ලබාදීලා අනිත් දින පහේදී අපි ඉතාම පරියංක සක්මන කමටහන් සුද්ධ කිරීමම් ධර්මදේශන මස් සියල්ල ෘක්කමූල ගත භාවන මේ සියල්ලක් එෙක්කයාගේ සවිරාමිකව මේ ආධ්‍යාත්මික අත්දැකීම පුළුල්ලු ලබන්න දෙෙන ඒ ආධ්‍යාත්මික ශික්ෂණය තමන්ගේ ග්‍රවස්ච ජීවිතයේදී. කාන්තාවක් නම් පිරිමයෙක් නම් තරුණ දුවෙක් පුතෙක්න එයා ොහොමද භාවිතා කරන්නේ කියල. අපි ඉතාම විචාරසීලීව කියල දෙනව පුතේ. එකක නිකාම වැඩෆිළිවෙලක් නෙමේ. ඕක කියද්දි අපි මේ වැඩමුළුවට සම්බන්ධව මේ සාකච්ඡා කරගෙන අද්දී? අපි ආවා අපේශලාාවක සමාජයේ විවිධ යෝජනා. එකක් තමයි ඒ පඩුගාන මේ සුදු ඇඳන්ටි කාය පාවිච්චි කරන්න වැැරිවේද. ඇති ඇඳුම අතහරි නැතු ගොහොමේ නිවඳකින්නේ ඒ සුතරක්ත් නතන්නද න්න එ එනිසා අපි ගිම් ගාර්ථික දුස්කරතතා හරි කමක් නෑ හැබැයි ඒ පාවිච්චි කරන්න පුළුවන් වරදක් නෑ පැහැදිලීනේ ඊට පස්සෙ ආයි ගැටලුවක්කාාව මේ වැඩමුළුවත් එක්ක ය අද්දි කුට දෙෙන්දානමානාදීයට ඒවත් ශ්‍රාවකයන් කැමැත්තින් ඉදිරිපත්යන්න පුළන් එකට අපි වැඩපිළිවෙලක් හදනවා අප සමීරපුතා විස්තර කරයි ඒක ගුණපූර්ණය මං කරන්න ඉට අමතරවා අපි කියන්නකෝ මේ සඳහාතැන් උදාහරණයක් වසෙන් අපි ගත්තොත් විවිධ යෝජනාතර සමහරු අපෙන් ඇහවා මෙකට ආය කිරීමක් කරනවා ති ඇත්තටම අපේ මං ඒකට සම්බන්ධ නෑහැ මේ ආයතනය අපේ සංවිධහයිකවරිය තවට සමහර වස්ථාවල තින දුස්කරතා දවලුත් එක්ක විදිලි ආධාරයක් වගේ සමහර විටකද පරිත්‍යා කරන්න සිවෙයි මමඒක සම්බන්ධ වෙන්නේ බොද මංගේ සම්බඳෝ කතා කරන්න නැටගෙනක්. ත ඒ ආයතික මට්ටමින් ගන්න දේත් සමහරුන්ට ගැටලුවක් වුණ මෙතන තියනවපුතේ ආධ්‍යහාත්මික ජීවිතයට යන්න. අභ්‍යන්තරික සෝධනයක් කරන්නනේ එකක් ඔබ මේ චේතනාව ඇතිකරගෙන ඔබ නෙක්කම්මයට එන්න කැමතිනන් ඒ සිතුවිල්ලටත් මං ගර කරනවා අපපුති ඒ සිතුවිල්ලටත්මං ගරු කරනවා අවන්කෝම ඒ ආධ්‍යාත්මික ඔබ අතහරින්න නෙක්කම්මේයට පුරදුුවෙන්න්න ඔබ කැමතිනම් මං අගේ කරනවා යම් දුස්කරතාවයක් තියෙනවාවන ඔබට පුළුවන් අපිත් එක සසාහකච්ඡා කරලා මේ උතුම් චේතනාව කිසි විටකත් ඔය පොඩි පොඩි සිද්ධි නිසා අත්තරදායගන්න නැතුව මේ අවස්ථාව කාරණාව පහක් තියනව පුතේ කෝසල සංයුත්තයේ ඒ අවස්ථාව පහගියොත්තා ජීවිතය ලැබෙන්න්න ඇ කියෙන සහිරුත අහල ති නොද ම කියන්නගේම පහෙඳරන පලවෙනි කරණාව තමයි පුතේ ජීවිතය හොඳට මතක තියාගන්න ඕනේ අපිට ලැබෙන හොඳම අවස්ථාව තමයි පපුතේ අපි ජීවිතය සමහර අවස්ථා තියෙනවා නේද අපි කියන වචන තියෙනවානේ. අය අදින්ඩ බෑන් නිකරුණේ නාස්තිකරන ධනය තියෙනවා නේද. අය ගන්න අමාරයපතේ. අනිකාරණාව තමයි ලැබෙන අවස්ථත්. වැය කරන මකදද වැය කරන ආවිශය. ඔව ගිහාම ගණ්ඩ බෑ? ගණ්ඩ බෑ නිසම් මේ ලැබෙන අස්ථාවතින නි? සමහට අපි දන්නේෙ නෑ මේ තියෙන සිහිකල්පනාව හෙට අපි දෙන්නට නැතිවෙන්නඩ බැයිද. එ මේ පේ නැස් දෙකට හෙට විපාකයක් එන්න බයිද අනිවාර් මේ කතා කරනද නො කතා නොකරින්ට බැරිවෙේයිද අපි දන්නවද? මේ ජීවිතේ ගැන යථාර්ථවාදව බැලුවොත්පුතේ? අදා අපිට මේ තියන අවස්ථාව හෙට ඒද කියලා අපි දන්නන්නේ නෑ? අටම මරණ සති සූත්‍රයේ තියනෙකොහොමද ඉහළට ගන්න හුස්මටික පහලට දානකං අපේ ජීවිතේතියයිද. පහලටදා පුහස්මටි ගිහලට ගන්න ගන්තයේකට කාටදය අප වෙන්න පුළුවන් . අ කියන්නේ හිස ගනිගත්තේ ෙගෙෙන නිවන්නන්සේ ොම ෂනික ධර්මයඇසිරෙන් ඕන ැහුද හැලිවම කල් දානකක් නනමක එනිසා ඔබට ජාතිනාලිකාවෙන් වපසරය හදල දෙනවා? ංහිතන්ේ බෞන්සේ ස්වාරණ සැබවිම සස්වාරණක් පමාර්ත නැතුලින් දැකලතින තැනන නත නැත්ත කියන්නි පවුලක් වශයෙන් වැඩකරන තියනක් තියනිසා ඒ මඟ පෙන්න මංහිතන්නේ ගොඩක් දෙනෙක් බ බලාපොරොත්තු ඉන්න තැනකින් ඔබට අවස්ථාව ලැබෙනවා කියන්නේ අර වටුවන් අලන වැදෙක්. වර වටු දැල එකතු කරනකොට කලා තුරකින් එක් කනෙක් දෙන්නේ කුරුල්ලු නිදහස් වෙනෝගේ තමයි කාමයන් අතහරදාලා මේකට නේකකුතේ. මේ විදිහෙට ඔබ බොහෝධනෙක් කතරින් අවසාන කණ්ඩෑයම තේරෙම් කටයුතු මේ දිනවල ආරම්භ කරන්නට සූදාන වෙන්නේ දැන් ඉල්ලුම් පත් කැඳවලා නම් අවසානයි? ඒ පිහිදුරන මේ මුලින් දැන්න මේ වැඩ සටහනට කාතාවන් පරිරසක් යෝදා ගන්න කල්පනනා කලති හ මේ වගේ තීරණය ගත්ත පිහමුිතුර ඇත මේ ක අපේ විදහයක නිලධාරිත්තුමන් ප්‍රධාන විදායක නොධාරතුමන් අපි යෝජනා කලා වැඩි වශයම අපේ මව්පාක් පාර්ශෂවය මේ සඳහා දැඩ්ඩි ඉල්ලුමක් තියන හෙමයි. නමුත් ඔබට නෙත්තායතනයට කතා කරලා ඔබගේ පුරුෂ පාර්ශෂය අප පින්න තුලට නම් ලයිස්තුව දෙන්න පුළුවන් අපිටම. අපි නැවත්ත ඊළඟ වැඩමුළුේදී අපේ පුරෂප පර්ෂයට ඒ සඳහා අවස්ථාව අනිවාරයෙන් ප්‍රබදන. අපි හැම මාසකම මාස අන්තිමට අපි මේ වැඩමුලු දියත් කරන්න බලාපොරොත්වයනවා. ඔබ සුදුව ඇඳුමෙන් ඇවිල්ලා ඒය පඩුපෝප්පු ඇඳුමකට මාර වෙලා නෙක්කම්ම දසසීරයට ඇවිල්ලා මේ සවිරාමිකව ගත කරන අධ්‍යාත්මික ජීවිතර බේද්ද හොයි තරං විරාගීසවයක් දැනේදහ. ඒ මං හිතන්නෑ පුතේ මගේ බුදුරජාණන් වහන්සේ චුන්ද සූත්‍රයේදිි පෙන්නවා පුතේ ඥායතමා පමත්ත විිප්පටිසාරිනෝ තතාගතයානන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙලා ඔබ වහසේ ඔබ වහන්සේලට කළ යුතුමනාව කළා තතාගතයානන් වහන්සේ කිවු මඟවෝ යන්ටවැඩ මෙන්න තියනෝ සු්ඥාගාර රුක්ෂමූල අප ප්‍රමාද වෙලා පස්සෙ තමන් ගැන පසු තැවිලිනං වෙන්ටිාකිව බලන්න මේ කරුණාශාසනය හැටිපුති. ඊ තරන් අපිට භාග්‍යවතුන් වහසේ ආරාධනා කරලා තියෙනවා. ඒ ආරාධනට පිටපාන් නඇතිවී ඥානවන්ත අපි ස්්‍රාවකය. එමයි. ඔබත් අප්‍රමාදී වෙලා මේ කටයුත්ත සඳහායොමුවෙන්න ඒ අතරේ. ඔබට පුළුවන්කමති නො මේ වගේ දැන් පිළිවෙත් පුරුවන්නට අම්යම් හේතුනිතා මේ මහතේ ඔබට නොහැකිාව කැටනම්.ඒ පිළිවෙත් පුරුණණ පිරිස වද දෙෙසා. ධනමානාදී කටයුතුවලින් සංග්‍රහකරයන්නට දායකත්වයන් සපෑනයට ඔබට හැකියාව තියෙනවා ඒ සඳහා ඔබේ වෙන්කිරීම් සිදුකර ගණට මම දුරකත නංකයක් මතක් කරන්නම්. බිඳුවයි එකයි එකයි දෙකයි හාරසිය දෙකයි දෙසිය විසි අට. එහෙමනත් නම් බින්දුවයි හතයි එකයි අනුහයයි එකොළහයි හැත්තේ හතයි තිස්්හය. බිඳුවයි හතයි එකයි අනුහාය එකකොළ හයි හැත්ත හතයි තිස්්හය අංකවලට කතා කරලා බට පුලුවන් නේ පු්්‍යවන්තූ අවස්ථාව උදාකර ගන්නට. අප අමුදුරණ මේ වගේ පින්පුරණ පිරිසක්. පිළිවෙත් පුරණ පිරිසකට මෙවිදේ දාානයක් දුන්නහම. මෙවිදේ ආදායකත්යක් සෙපම ොයි වගේ ආංශංසයක්ද ලැබෙන් අප හාමුතුරුව . මං සමීර ම පශ න ම. දානික තියෙන්නේ සංක්‍යත්මකමය වටිනාක මද්ද ගුණත්මක වටිනාකමත් ුණත් කරනමර ්‍රාකන්් තේරයිය එතකොට මගේ බුදුරජාණන් වහන්ස එක වෙලාවකදී දම්මසේනාධිපතිීන් වහන්සේ සමග මේ දානය ගැනසා කච්ඡා කරනවා. තතාගතයණන් වහන්සේ එතනදී දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ ලෝකෙ දානා නිසංස දන්නවන්නගේ. බත් පතෙන් බත් පිඩක් නොදී අනුබව කරන්නෙන ඒ සහතිකේ මදිද ඒ සහතික ඇතිනද ඒ වගේ බුදුරජාණන් වහන්සේ මා ුණ්ඥ බායි සූත්‍රයේදී පිනට කවදාකත් පින චුප්ටයි කියලා හිටෙන් බාල කරන්න එපා පිනට ගරහන්න එපා ඇයි බිින්දුව බිදුව එකතු වෙලා වතුර කලයක් එකතු වෙනගේ තමයි ටික පින්කන් එකතු වෙලා තමයි විශාල පිනක් බවට පත්තින්නේ කියල දේශනා කයම පිනට බයි වඩම එපා කියල දශනා කළ කොට අපිට එකෙන් පේනවන ඔය ගැන කතා කරදදී මට මතක් වෙනවා ව්‍යසකාරය කියන සංස්කෘත පොතේ තියන එක සොලෝකයා බුක්වා නිසීදිතක් ස්ටයිල්ලන් තිිස්්ටතු බලවර්ධනම් ආයුස් චක් ්‍ර මතු නිත්‍යන් මුරත්‍රෘයු දාවන්ති දහවතක්. ඒ කියන්නේ ආහාර අනුභාව කොට කෙනෙක් එක තැන ඉඳගෙන ඉන්නවනං ස්තූල වෙනමයි කියලා කිව්වා. හිටගෙන ඉන්නවනං එයාටයක් බලය වැඩි වෙනමයි කිව්වා. සක්මංකලොත් ආවිශෂවරදිනය වෙනමයි කිව්වා. හොඳටම ආහාරයෙන් කුසපුරෝගෙන දවුවොත් මරණය සිද්ධ වෙනමයි කිව්වා එතිඒ නිසාමංක ගත්තේ අපේ සවිරාමික පණ්ඩුපාලාස බ්‍රහ්ම සබ්‍රහමචාරී ජීවිතය තුළ පරියංකේ හා සක්මනට තමයි වැඩී ඩක්තියෙන්නපොතේ. එම එතකොට සාමාන්‍යයෙන් උපමා කරන්නේ එ පැයක් කෙළෙ ස්ථාපනය කරන්න සතිමත් වෙලා භහාවනා කරන්න යම්කිසි කෙනෙක් වෙර දරන වන. ඒ දාන සී අදදනොට වඩා ආනිසංසයකි. එහෙම කෙනෙකුට දානයක් දෙනවන හිතල බලන්න කොයි තරමාණ නිතිය නිසා පුතේ කෙනෙක්ගේ ආධ්‍යාත්මය විවෘතවෙලා සමාධිපාක්ෂික ධර්මයන් වැඩෙන්ඩ වැඩෙන්ඩ ඒ දෙන දානය පුතේ ඉමහත්තුවා නිසංසදායකයි. කියන්න මේ සති පට්ටහන තින් ව සුශේෂී තැනයි ඔබ දානයක් පූජා කරන්න ඕන්නේටැ සාමාන්‍යයෙන් සමාජය පිළි ගැනීම කොහොමද තමන්ගේ සිල්වත්කමද ලබන කෙනාගේ සිල්වත්කමද මෙහෙම ගමකු සරලව අපේ සිල්වත්කමට හොයන්නේ හොඳයි අප ගැනකොහේන ප්‍රතික්‍රහකයාගේ ගන්න කෙනෙ හොඳයි? හැබැයි බුදුරජාණන් වහස දේශනා කල තිනක තැනක ඉස්සරල්ලාම තමන් සුදුු තැනකින් නොද කියල බලන්නකිවවා ය සීලවා සීලවන්තේ සු දදාතිදාන. තමන් සුදුස්සු ගුණේ දල තමන්ට වඩා උසස් ගුණේක ඉන්න කෙනෙකට බලන්න කතුකට. දම්මේන ලක්දන් ධර්මිකව ලබපු දෙයක් සුපසන්න චිත්ත ප්‍රසන්න හිතකින් මෙ. අබි සද්ධන් සද්ධහාපී ලක්කම් පල විශ්වාසයම පූජාකරන්ට. වේ දානම් විපුල පලන්ති ්‍රෝමී ඒ දානය තමයි උසස් ප්‍රතිඵල ලැබෙන්නේ එතකොට දැන් කෙනෙකුට මෙහිමඉතන ගොඩාක් දුරයින්න පිට රටාපීන් කොහොමද කරන්න සමීර පුත්තේ සඳහෝඕන තරන් ක්‍රමහතල තියනො එනිසා සද අපි සංවිදහයක කමිටු සැදී පැහදිී තියෙන ඔබගේ උපන්දිනයක් වෙන්න පුළුවන් විවාහ සංවසරයක් වෙන්න පුළුවන් අම්මතාත්ත වෙන මාපිය පූජාවක් වෙන්න පුළුවන් ඥාති පූජාවක් වසයෙන් වෙන්න පුළුවන්. ඔබ කෑමතිනං ඔය දුරකථන මතක්කර අපි සමිරපුතා ඒවට ඇමතු මත්දුන්නට පස්සේ අදාලොප දෙස් මෝදීලා තියෙනවා ඒ නිසි විදිහටේ සියල් ඔබගේ හිත පිරණ විදිහට පින වැඩෙන විදිහටම අපි ඒක සිදු කරනදිෙන බවට මං ඇපපු වවා. ඒමයි ඔබට පුලුවන් කතා කරන්න බිඳුව එකයි එකයි දෙකයි හාරසිය දෙකයි දෙසිය විසි අට හන්කේට එනනම් බිදුව හතයි එකයි අනුහායයි එකකොල හයි හැත්තේ හතයි තිස්හය බිඳුව හතයි එකයි අනුහයයි එකො හයි හැත හතයි තිස්හයන්කලට කතා කරලා ඒ පිළිබඳව විමසීම් කරලා ඔබටත් මේ පුනිෂේත්‍රයට මඟට පිවිසෙන්න්න හැකියාවතියනවා. අපේ හාමුදුරුවනේ දැන්නෑ. සාමාන්‍යෙන් භාවනා වැඩ සටහනක් හෙමනත්න මේ විදදිහේ දෙයක් හොම පය කට වාර්තයන වචනය අප භාවනාවකර යනවා සතියකට මේ වගේ වචනයක් නැමක ඊටයිට බොහමහත් පසින් වෙනස් දෙයක්. හදැ මේක අන්නේ වෙනු සිද්ධවෙන්නේ කොම සමහරප දගල්තියනවා දැන් සතයක්ති සේ භාවනා කරල සමහරයට සාහතිකයක් පවාණකුත් කරන මෙන්න මෙයා හෙම කරයි වගේ දේවල්ෙක් නමුත් එතනි එලේටහම අපි ගත්ත දෙයක් නෑනේ දෙකල හිතුුණු පරිසාණන්තයි අපේ හමුදුරණ දැන් මේ රිසයි මේ කරන අනිත්භාවනා වැඩසටහන් සහ ශාසනාභිවන්දනා කියන මේන එක්කම්ම දස්ීලයෙන් පෙරම්පුරණ පිරිස ඇතර තින වෙන සොකදා පහම ඒ වෙනස ඇති කර ගැනීමේ පරම වගකීමතින් මෙහි යදෙන ස්්‍රාවකයන් හෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කනවා සමීරපුතා මේ ශාසනයනව උද්ගාටිත්ඥුලා. ධර්ම මේ අහසන සැනින් පද දෙක තුනැසන සැනින් සෝතාපාන ස්්‍රාවකයන් හා. නිලෙසි වෙලා පිරිණිවීමට මගහතා. දේශනාව හමාරයේ සමහර ශ්‍රාවකයෝ අපි දැක්කා මේ ශාසනය කෙලෙසුන් අසල නිවී සැසුමන්. අද ඉන්නේ නෙයියහා පද පරම. ධර්මය අහන්ටෝනේ ප්‍රතිපත්ති පුරන්ටෝනේ ප්‍රතිඵලය දක්වා. අනිත් පිරිස තමයි පද පරම කියන්නේ අහ ගනන්නවා මෙලූ දෙයක් තේරේ ඒ පිරිසත් අපිට වටිනවා ඉතින් ඒ එ මැහු නත්තන් අපි කාටද බනගිය ඉහෙම හලනීනං ඉෂ්ටප්කට එන්නූ න සහි පිරිස ප්‍රතිස්සේ පවෙන්න ඇපතේ. ඒ පිරිසත් අපිට වටිනෝ හා එතකොට අපි දැම් බලමු මේක ආධ්‍යාත්මික ඔබට කරන ආමන්ත්‍රණයක් නෙමේ අපි කරන්නේ ඔබට දෙනවා අපි සහතික පතක් නෙවෙයි සිතුුවම් පත්‍රය ප. ඒ සිතු අම්පත්‍රපට දෙන්නේ කමටහන තාරාධනා කිරීමක් වශයෙන් තත්ත්ව සහතිකයක් නෙවේ තත්ත්ව සාහතිකය නවේ. ඒ ජාතිනාලිකා වහා අපේ බෞන්සෙත්ස්වාරණය ඉන්න ප්‍රධහන විදහක පිරිසත්යක් ඔබට අපි දෙනවා ස මේ සිතු අම්පත්්‍රයක් ඔබේ අධ්‍යාත්මයට ආයායි ආමන්ත්‍රණය කරන්න දැක දැක අඒදල් තුළ යෙදෙන්න පුළුවන් ආමාන්තරුන් පත්‍රයක්. කට අපිහිම කරන්න ඇ නොද කමටහන අලුත් කරන්න කමටහන ලුත් කරන්න එතකුට අපි බලමු වෙනත් වැඩ සටහනකයි මේ වැඩ සටහනා අතර වෙනව මේක දෛනික දින චරිියාවත් තියෙනවකතේ උදේ හතරටි ගෙඩිය ගහනො ලොකු ගෙඩියක් හදල ගෙඩිය ගැන්න ඇතරම අපේ සාසනනික සම්පදාය තින ඔය දැන් ගාන්ටාරය වෙනුවට තියන්නේෙ ඇත්තරම ලීවලින් හපු ගෙඩිය මේ අපි හදලා තියෙනව ඉඩ ස අපේ බෞන් කුටි මඩලේ ඔබට සියලු පහසුවන් සහිත කුටියයක් වෙන් කරලා තියෙනවා එක කුටියක දෙන්න ගාන ඉඩ පුළුවන්. ඒ උනවත්තරටගේ දල අපි ඇස්සි කර තියෙන් අපි බලාගෙනඉන්නේ කෞුද මේ දහම වඩන්න එන්නේ කෙනට අපි පිහිට වෙඩට. ඒ තරන් අපි කැමැත්තෙෙන් ඉන්නේ. ඉටස වෙනම භාවනා ශාලාවක්තියන ඒකේ භාවනා කරන මෙට්ටේ දල සියල් ලබේනකොට සූදාන්න. හිතන්න දෙයක් නෑ එතන. ොත මගේ උපස්ථායකට කණ්ඩායම එතනම් ජාතිනාලික අපි ඉතින් අපි වැඩක්කරුත්තුතේ විරස්සට කරනවනේහ අපි අපිටඒ අමුතු දෙයක් නෙවෙයි ඔබට සක්මම්මලු තියෙනවා ඒ සෑමල්ලුවේ පුළුවන් රෘක්කමූල ගත භාවනාවකේදෙන්ට පුල මිස්සියල් අපි ගුණු කරති එතකොට මේක වෙනස්වෙන්නෙපුතේ උදෑසන අපි හතර ඉඳලා රාත්‍රී අට දක්වා මේ වැඩමුලු දියත් කරනවා. ඒ කාලමානේදී ඔබව තනි කරලා කිසිම බාහිර දේශනයකට ම යන්නේ නෑ ඒ පහතන ම ඔබත් එක්ක මයි ඉන්නේ ඒ වගකීම නම් වගකීම් පුතේ වගකීම නම් වගකීම ඒ වෙනුවෙන්ම මම කැපවල මගේ පස්ථායක ටිම්මක් ඒ ඒ පිරිසත් ඒ වෙනුවෙන්ම කැපව මගේ දයබර අණු විරූටි කරන මගේ සහෝදරී ඇතුළ මේ පලපුරුදු පස්ථායක කණ්ඩායි සියලු දෙනමඒ එකට කැපවෙන එතක ඒ නිසා එද අපි දම්ම සේවකය වෙනවා. ධර්මයට අපි සේවය කරනවා. ධර්මය දකින්න මගක් නෙපති ඊට පස්සේ මෙතන අපි කරනවා මුල්ම දවසේ ඔබට නිදහසේ මේ පරිසරේ විඳන්න අපි හදලා දෙෙනවා. ඊට පස්සේ අපි පහ එදා හවසම අපි නෙක්කම දස්සලයක් පණඩු ගැස්සීම සියල්ල ඔබාතීම සිද්ධ කරනවා. ඒකර අපි එදා ඔබට ්‍රාත් හව සන්ධ කාලේපි සර්ුවචඥධාතු පූජාවත්තියලා මේ අධ්‍යාත්මික බලය පිහිටවගන්න ඔබට තතාආගතයණන් වහන්සේට වන්දනා කරන්න අප අවස්ථාව සලසල දෙනවා. ඊට පස්සේ අපේ දේශනය තියනවාව අනතුර ඔබට විවේක ගඩ වෙලා අපි දෙනවා. නැවත් අපි හතරටයි නැවත් අපේ වැඩමුළුව බලගන්නවනවා එත්තැන ඉඳලම දාන දෙක ඉටස්සේ ඒ අදා උප දෙශ පන්ති අපි දෙනවාවට පස්සේ. අමතරව අනිත් සේම අවස්ථාවකදීම මේ අභ්‍යාසය උබේ දෙනවා මුල් දවස් දෙකා පිශාසනික වත් පිළිවෙත් සතරකමට පස් තුන්විනි දවස්ඳල ඉතුරු දින පහම අපි විපස්සනාව කරන්නේ එකතාම පිළිවලටි ගුණු කරලා තියෙනවා අනික් කාරණාව තම ගොඩා කිවගාවචරීන්ට මේ භාවනාව ශාස්ත්‍රීය කරන්න බෑපූතේ මේික අදකීමෙන් අවබෝධී යන දෙයන්නේමික උපාධයක් කර කියලා උපදෙස්ත එන්න බෑපූතේ දැන් අපි මේ සේසිරිය අවරදු විසි පහත් මහිතන්නේ අපි ගුරුරු යටද අවුරුදු පහළවක් මම හිටියන් අපිට එතෙක් අපි යගිවෙලි අවුරුදු දයක් භාවනා කරලා එනිසා අපි කමටහන් සුද්ධ කරන්න ඔබට තමන්ගේ ලිකිතව පසුකථන වාර්තාපි ගන්නව ඇරගෙන එක ඉදිරි පත්කරනවා කෙනෙක් ඊයට පස්ස අපි ඒ සභහ ගත කල් අපිේ සාකච්චා කරන දධර්මාණුලු ට ඒක අපි බලාපොරතින උපදේශන නෝ විද්‍යාවන තමන් හිතය තියෙන දේලියට දාන්න ශාසෙන්න අරිය විරේච්චනය ඒ අපි සභහ ගත කන කද නැද්දකි ල අපි තිීරණය කරන ඒකෙන පහස්ධර්පත් කරන්නේ අපි ඒවගේ ඉතාමත් විචාරසීලී වැඩපුලුවක් මේක? නිත් කාරණාව තමයි මේ කමටහන් සුද්ධ කර ගැනීමි තාමත්ම හොඳයි ඒ කමටහන් සුද්ද කර ගැනීම තම භාවනාව වැඩින් ද සමහට අනේ මට ඉඳගෙන ඉඩවැෑනෙ ඔය චූටි දෙයක්කිද මේ මගහසුරු ග්ඩ වනද පුළුව අන්ඒක වාටි වඩකෝ කකුල් නමාගෙන්න්න කමක් නෑ මේ වගේ සරල දේවල් නිසා මේ මාර්ගය ඇන්නෙති කණ්ඩා මක් ඉන්නවබොතේ ඇයි එහෙම කරන්නේ ඒ අන අවබෝධය නිසා තිය නිසා එහෙම අපි වෙන්න ඔන්න අනිත් රණාව තමයි පුතේ සිත පිළිබඳව හොඳ අවබෝධයක් කඔොට ස්වාධීනව ලබන්න අහම්බේෙනවා ඒ සතිමත් භාවයක් එක්ක නිවැරදි අවබෝධය සිත තුළ කුස ලරමුණ සකස්කරීම සිත ඉතාම් මනාකොට සමාධයට පසුබිම් කරන ආකාරල් පෙළගැස්සීම හිත ප්‍රබල කිරීම බාහිර අභ්‍යන්තරය පිළුඳ යතහා අවබෝධය මෙන්ම ඔබට මේ මගටමයාර්ය මාර්ගයට ප්‍රවේශවීමටද අපි හැක්කි ප්‍රමාණයෙන් සහය දෙනවා. ඔබ දක්ෂවුණොත් මේ සියල්ල ඔබ ආධ්‍යාරණය තුළ පෝසත්වී. එති මේ විදිහට මේවර එකනිිේෂන් එත්ත ෆම් ශාසනාභිහිවන්දනා හ පණ්ඩු පලාසයකුව නෙක්කම්ම දස්සීල පාර්මිතව පුරන්නට අවැසි කණ්ඩායම දැන් තෝරග අවසානයිනේ එතකොට ඊළඟට අප හමුදුරුණ දැන් මේ වෙලාවේ සාකච්ඡාවා හගනින්න කොට මට මතකයි. සසුගේ තාවක්ක ශාක්‍යාවලෝ කරෙන් අපිවරුණත් සමග ඔබහන්සේ සාකච්ඡා කරනකොට අපිට හිතන බොහන්සේකපු කරුණුත් අනුව අපිටත්ම මතතියක් ක කියන්න තිරන හොද කියන හිතුන හමුදුරුව ැන් ේද උනන්දුව ඇතුනු ොහ පිරිසාක් ඇතිනීමේ අද පොදව සාකච්චාගන. ඒයට බෞන්සෙත් මානසික සෝසෙවනට එන්න ඉද ප්‍රස්ථාවක්තියනවද ඔවුන් කහොමදම අවස්ථාව උදාකරගන්න ඕනැ පැහමුදුරුව. තිේ අපි ආරාධනා කරමු. ජාතියේ නාලිකාව ශ්‍රවණය කරන. දෑ හිතකාමීය ආධ්‍යාත්මික ශ්‍රාවක සමාජයක්. ගොඩ නැගීමේ සම්මාවායා මතමා පිමි ගන්නන්නේ අපි ටඕනේ ආධ්‍යාත්මික ශ්‍රාවක සමාජයක්. ඒකට ඔබට ධානී උපකාර කරන්න පුළුවන් උපස්ථානෙන් උපකාර කරන්න පුළුවන්. ඊට පස්සේ යෝගී යොමු කරලා උපස්ම ඔබට දායික වන්න පුුවන් විවිධ විදිහට දායක වන්න පුළුවන්. එනිසා අනිත් එක කෙනෙකොට පුළුවහන්නම්. පෝදා වැඩසටහන අපි ක්‍රියාත්ම කරනු පෝදා අපි උදසන හයත්ති හෙට පටන්ගන්නෝ අපේ සඳහ වැඩසටහන මුලින් අපි පෙහෙවත් සමාධන් කරල ඉං අනතුරුව අපි ඒ පිරිසරදාානයේ පූජා කළ ඊට පස්ස අපි පැෑ දෙකම භාවනාවට වෙන් කරනවා. දවල් දානය පස්ස අපි විද්වත් කෙනෙක් සම්බන්ධ කළ සාකච්ඡාවක් කරනු. ඊට පස්සෙ නැවත් අපි තුනේදලායි පෑදිහෙක භාවනාවකට යනවා. ඉඩස්සේ ඒ පෑදකින් පස්සේ ධර්ම දශනාවකින් අප සදහහා වැඩ සටහන අවසංකරනව කැමිති කෙනවුට සරෝජධාතු පූජාවටත් සමීපවිඳල වන්දනමාන කරගෙනයන්නත් පුළුවන්. ඔව මේ සියලු හැදේ පිළිබඳ යලිත් තොරතුරු දැනගන්න පුුවන් දොරකතනන්ෙම නැවතත් මතක් කරන්න නම්. බිඳුව එකයි එකයි දෙකයි හාරසය දෙකයි දෙසය විසි අට එමනත් නම් බින්දුවයි හතයි එකයි අනුහයයි එකො හයි හැත්තැ හත තිස් හය මේ අංකල්ට කතා කරන්න පුළුවන්. මේ අසනාභිවන්දනා දැන් පූර් ප්‍රචාරණ දැන්න්නව ලියනකොට මට ලැබුණු ලස්සන වචනයත්තේ අප හමුදුරනේ ප්ඩු පලාසේකුව. දැන්ම ප්ඩු පලාසේකව කියෙන වචනේ අපිටක් අලුත් වචනය ඒ වචන තේරුම් දනගත්ත අප හාමුදුරුවනේ වචන හාරි අලුත් හත් ලස්සනයි හනකොඩත් හිත නිවෙන වගේ දැනවා. මොකද මේ වචනය අප හාමුතුරන්න ස? ඇයි මේ ප්ඩු පාට අඳින් ඕෝන මේ ගමනට පිවිසෙද්ද. හරි ලස්සන කතාාවගේක? මේ ශාසනය තියෙනවනේ කසා අවත කියලවචන මයි. මේකෙ වටිනාකම අඩු කරල මේ තියන්නේ දුරුවරණම අපි ප්‍රතිවේක්ෂාවක් කරනවනේ චීවර ප්‍රත්තිවේක්ෂාව පිණඩ පාත ප්‍රත්තිවේක්ෂවාදී වසේ එතවට සේනාසන ප්‍රත්තිවේක්ෂාවයි මේ චීවර ප්‍රත්තිවේක්ෂාව ගත්ත හම් බලන්න දන්ස මකසවාතා තපසිරින් සපසම් පස්සා නම් පටිකාතරයි. ඒ කියන්නේ මේ සරීරයේ වහ ගණ්ඩ, විලි වහ ගන්ට ඒ විතරක්න මේ සතුන්ගෙන් වෙන කරදරවලින් මේ සරීරයේ ආරක්ෂා කරගන්න. තමයි මේ කසාවත්ත අරහත් දධ්‍යයක් වසේ මේ ජීවමානව මේ බැබලෙන්නේ. එතකට පණ්ඩු පලාසයකුට ඇයි අපි නෙක්කම්මව ආපු කෙනකුට මේ අවස්ථාව දෙන්න. අපි මුලින් මතක්කරාම් මතකද සුදුවර්ණය උපාසකත්වය. එහිට වඩා පොඩ්ඩක් ඉස්සරහට ගන්නවා අපි එයා පැවිදිවීමට හුරු කරන නේවාසිකෝප පරිවාස කාලයක ඉන්න කෙනෙක් කියලා. ඒ පරිවාස කාලේ ලබන අත්දැකීමට තහුරු කරන්න තමයි අපි ප්ඩු පලාසිෙ කරන්න එක අප පැදස් කරන්න එනකොෝ මහකරනොගල හ කොමකරන්නේ අවසනැතු කොහමත් කරන්නේ ති ඊට පස්සේ දැමී තියෙන්නේ ඒ විරාගී ගමනට යන හොඳම සංකේතියක් තමයි පණ්ඩු පලාසවීම. දැන් වයස පිල්බඳත් බහෝ දෙනක් අපෙන් විමසීම් කරල තිබ්බ අපේ හාමුදුරන්නේෙ දැන් තරුණ පිරිස්ස බොම මනස එහිමේ යන පිරිසක්කින්නවා කෙලකිව්වා ඇතකොට අවුරුතු දැන් හැට වැඩි පිරිසකොත්යකට ඉල්ලුම් කරලා තිබ මේ විදිහයට මේ මේ ගමනය යෙදෙන්න්නට වයස බාධාවක්තියන නොද පි හමුදුරුවේ එහෙම කීර කියයන්න වැන දැන් බහුපුත්තික මාතාව මේ ශාසනයේ වයවුරුද මම් මකිනෙක් දරුදා හරදිනෙක් හැදවා දේපල ගත්තා අම්ම දොට්ට දැම්ම අදවිතරන් නෙමේ. දැන් ලොකුපුතාලඟට ගිහාම්පුොතේ මකන්ද කියන්නේෙ මටන මේ වැඩියෙන් දුන්නේ බාල්මාල්ලට එ න්දක. මේ දාහතර දෙනාගේම ප්‍රතිස්සේපවෙන මේ අම්මා මෙහිෙනි අරමකයි. ගිනිහල්ගේ නතර වෙන්නේ. හිත දවසක් මගේ භාගිවතුන් වහන්සේ ඒ ආසන්න තැනකට මේ උත්තරීතර ධර්මයේ විවර කරන්න වැඩම කරනවා. මෙහිනිින් වහන්සේලා ප්‍රකාශ කරනවා අම්ම ගියාටකමක් නෑ බණහන්න හැබැයි අපිට එනකොට උනු පැ ෝනේනිකර චලෙන්ච එකක් මම දෙන්න පලන්න ඇඟ වයසට ගියාට හිත වයිසට ගිහිල්ලන්නේ නේද ඇඟ ලෙඩවුනාට හිත ලෙඩ වෙලත් නෑ ඊට පස්සේ මෙහෙනින් වහන්සේලා පුහුදුන් වෙනවා අරාම්ම සෝතා පන්න වෙලා එනවා. වයිස්ස ගැන අපිට කියන්න දෙයක් තිය නවා මේකෙන්ම අදහස්ගන මෙහම දෙයක් තමන්ට බලන්න තව කෙනෙකුට කරදරයක් නොවී තමන්ගේ ජීවිත පැවැත්ම ගෙනන්න න් අපි එහෙම වයවෘර්ධ පිරිසක්කින්නවන අපි වෙනමම පිරිසක් වසිෙන් උපස්ථායිකෙ පත් කල ම මේ කළ ඇස්ති කරන්න වෙන එක අර දෙන්න එත් තුන් දෙනෙක් ඇවිල පුදූ වැඩ පිළිවලටම හම වෙනන ඒක මට කියන්න බෑ මන් තීරණය කරන්නය මට ප්‍රතිශේප කරන්න බෑනේ? ඒ ඔ එතමට ඒහින්ද තමයි අපේ විදායක නිලධාරිතුමන් තීරණය කළ අප සම්මඛ වෙලා කතා කරන්න සමට අවුරුදු හැටහැත්තේ ඇව ගිහිලත් හොඳට සෞඛ්‍ය සම්පන්නයි හරීම පින්වන්තයි මේ වැඩේටම් පේවෙච්චය. එනිසා අපිට බාහිරේ බල් අපි තීරණය කරන්න යන නෙවෙයි පුතේ හැබැයි මේ වැඩ පිළිවලත් එක ශක්තිමත්ව මේ දරාගන අන්නඩුනේ හැබැයි ඒකෙමං කිසි විටකත් අදහස් කරන්න අපේ වය වෘරද සමාජය මේකෙන් ප්‍රතිස්සේටකැ න්නේ අම්මලාගේ පින තියෙනවන්න. ඒ ධර්ම මනසිකාරය වඩල මේ ශාසනයේ පිය උරුමේ ලබන්න ඒ අවස්ථාව තියෙනවන. ඒකට කාටක් අක් දාද කරන්න වැැහුතේ. අන් නිවාරයෙන් ධර්මය හම් ෙන්ඩි තිනවන එන්නවා මයි. දැන්න මේ විදිහට අපි සඳ එල්ලුම් කළ බොහෝ දෙනට කතා කරදදි සහරයට තිබ්බ ගැටු තිරන ම ද විමස නව වහන්සේගේ සහම ගටලුත් වස්ථ ය. අපිට මේ ඉන්න දවස් හතේ ගෙදරට කතා කරන්න විදිහයක් නැද්ද. එතකොට ගෙදරත් තික්ක තියෙන සම්බන්ධතා සියල්ල නවත් අන්න ඕනද මේගේ ප්‍රශ්නකු තැව අප හමුදුරුව වෝ. ඒ ඒ පිරි ඉන්න තැන නිවතේ හරි අහිංසකයිවත නෑ අපි විුරුද්ධ ව්ඩ ඔන්නෑ ඒ එකටමං ඉස්සරනටිකත් පදයි දැම්වට අත්දකී තියෙන හින්දා. ඔවු අපේකට උත්තරයක් හොයෙනවා. අපේ එන කෙනාගේ ඥාති කෙන අපිට හන්ඩන ඒ කෙනගේ වටස් දුරකථනයක් අපිට තියෙන් ඕනි තකට අපි හැමදාම ඒ සවිරාමක අපේ එකමුතු වේ අපි හැමදාම අපේ වැඩමුළුවෙන් පොටෝ එකක් ඒ ඥාති පිරිිසට අව නැතම් පාරිටි පනි විඩක් යවන අපේ විධායක නිරධාරිතුන් තමයි යෝ ජනාව අපිට කේ ඒකඒ විදිට අපිට කරන්න පුළුවන් තට ඒ අතන්දරමක් වන්නන්නේ පුතේ මාත් එක වැඩට බැස්හම උන්දලා ආයින් ගනි කසේට මාර්තක්ෙන්්ඩෝනේ එහම පැහ අයගේවල්න මේ උදලා අන්ඩ ලයන්න යන්ඩ බෑ කියලා. ඉතිඒ නිසා හා එන්්ඩ කියමකු ඔ අපි විසිදල දෙන්න. ම මටත් හොන්දරමතක මට වසරක් හිපියයකටලින් හමුරන් අපි බෞන්සෙත් මාන්සික සැ නෙ ෙම් ේඩියෝේ ටන හ පු ොත්සේ පැත්ව ට පපුරගම මනිෙත ෆෙම් රේඩියෝේ සේ කරන පේ සහෝදර පිරිස. හිල්ලා දවසක් අපේ හමුදුරු ඔොය චර්යා විහේදෙන් අවස්ථාව ලැබුණනේ. ඒ අවස්ථාවෙත් බොෝ දෙනෙ කිව්වේ අපිට මේකේ තව සතතියක් කියන්න පුළුවන් වැර සහණක් සංවිධාන කර ගමුද. දැ එන්නේ තුරණ අන්තිමට ිෙහමුදුරුවනේ තන් මේ විදිහයටට ඔබට සහරවිට ඔබේ තියන බැඳීම් මොනවද කල හිතන තරමට ඔේ මන්ස සකස් කරන එකට හොඳ උදාහරමයක්හ කියන්නදම. නන්ද කුමාරයා වනි එ අබි සේකතු නත්තියද්ද. අදනම් මානව හිමකං යයි මේ මෝඩිු ආවනේ ඇවිල දුකෙන්නේ හිටිය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේක්ක ගාන දිවිය ලෝක. දැන් අර තිච්චිච්ච වැදිරියකුටු ප්‍රවා කලේ කවුද ජත ක ත්‍රීට වඩා දෙයක් හම්බනාට පස්සේ ඔය හම්විිච්චේවා අවතක් සේරුවනවා එක තාම ඉන්ද්‍රියහත් දැකීම. ඉඩස ධර්මය දැක්කට පස්ස එකකට අත් ගියාද එනිසා ඔබ ඉන්න තැනහිංස කයතෙන්ට අපි. අනේ මෙ පිහිට ව්ඩෝනේ නිසා පියාරාධනා කන ඇවිල්ලබනු. එන්න මේ දකිින් එන්න කිලපි ඔබට රාධනා කරන විශේෂයෙන් මෙවර ක්ඩායමට ඔබට එක්වන්නට හැක්‍යාවක් නොලබුණාට. ඒ කන්ඩෑම් මේ පිළිවෙත් පුරණ පිරිසට ධනමානාදියෙන් ඇප උපකාරන්නට ඒවගම තවත්දායකත්තයන් සපෑන්ට බට හැකයාව තිබෙන අපේ පිළිබත්මතා කරටඕොනේ අප අවසාසන විනාඩිප් පහ ශ්‍රේත පූජාමය සදහම් කතිකාවති. අප මුදුරුවන දැන්න මේ විදිහට කෙනෙකුට සක්මන් කරමන්න බහන්සේකව භාව කරන්නට පුළුවන් කියලා පර්යන් කෙනෙින්ඉදගෙන භාවනා කරන්න පුළුවන්ක තමන්ට පහසු විරියව්ව තෝරාගෙන මේ දෙවල් කරන්න ටෝනි කියල උබහන්සේ සඳහන් කරක්. ඇත්තටම අපේ හිතට භාාවනාවකොයි තරම් සුවයක් ලැබෙනව වද ප හමුදුරුව. කරලම් බලන්න ලෝන මයි ම දනදූතේ මේ ආධ්‍යාත්මික විරාගී සුවය වචනයෙන් කියන්න බෑ. මල් අදදේ මට එක දෙයක් කියන්න පුළුවන් මේ ලෝකයේ කිස්සිමකාම වස්තෝකින් නොලබන විරාගීම සුවයි ස්පරස්ථ කරන්න නම් හිත සමාධ වට ඕේ ඉට වඩා දෙ අමට විග්‍රහගන්නය ප මෙහෙම කියන්න අරාර කතා කරන්න ඕනේ ට හොලි සංස්කෘත පාටයක් කියන්නංකය එතකට දැන් එක තැනකදී ඔය අපේ ධර්සනික පණිවරයා වෙන්න මෙහෙම කියනා පශ්‍යති දිවාලුකං කාකෝරාත්‍රව නfaශසති, කෝපි දවේශේච්ච මෝහිීච දිවාරාත්‍රව නfaස්ති. වකමුණු පක්ෂයාට දහවල් අන්දයි. කපුටාට රාත්‍රිය අන්දයි. ඉක්‍රෝධය ද්වේශය මූහේ තියන, මේ සත්වයාට දිවාරාත්්‍යකම හන්දයි. හරිනේ ඔබ දිවාරාත්‍රී දෙකම අන්දෙක් බවට පත්වෙනවාද. එමනැත්නම් ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන පුද්ගල බෝට පත්වෙන වාද කියන එක පිබඳ තීරණය කරන්තයන්නේ ඔබ සත්තුවම අප හමුදුරුවවා. එති මේ සඳහා මාර්ගය පෙන්වන්නට තමයි නැත්ත ෆෙම්රේඩියෝව නිරන්තරය නොබදන්නවා දහම්මගේ හැසරට ඕනෑ තරම් දේවල් නෙත ෆෙම්්‍රේඩිය ෝස්ේ ධර්ම දේශනයඇ සුර අපි උබට ලබාදෙනවා ඊට අමතරව ඔබේ ජීවිතය ඇදැන් අපි කියලදෙන් දේට අමුතරව යථවාදීව ක්‍රියාත්මක වෙන ආකාරය තමයි මේ විදිහට මඟ පෙන්වන්නේ විශේෂෙන් තක සමීරපුතාම පොඩි බාාව පපරීම කරන්න. දැන් අද විදදුත් මාධ්‍යී සේස්ත්‍රී ඇ. එම දර්ම තාම් පිරිසිදු ඉදිර ගලාගෙන නවා ඊට අමතරව තව ආමිස පින්කං ගුඩාකට මිනිස් යොමු කරනවා හැබයි මේක මේ මහපුොලො ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබෙනවනං ඒ නාලිකාවක් කරන සුවිසේසී කාර්ය භාරය ති ඒ අවස්ථාව ලැබෙනවා කියයන්නේකිතාමත් වැදගත්පුේ හොඳ ඒ වැදග අවස්ථාව උදාකරගන්නට හ ඔබට තවස්ථාව තිබෙනව ඔබට පුළුවන් බිඳුව ඒකයකයි දෙකයි හාරසය දෙකයි දෙසේ විසි අට අංකේට හෙමනත් නම් බිඳුව හතා එකයි අනුහාය එ කොළහයි හැත්තේ හතයි තිස්්හය අංකේයට කතා කරලා විශේෂයෙන් මෙවර මේ වැඩසටහන සඳහා එක්වන පිරිසව උ දෙෙසා. ඇපූපස්ථාන කරන්නට ධානයෙන් සංග්‍රහ කරන්නට. තවත් බොෝදය ඔබ සිදුකරට හැකාව තිබෙන මොකද මේ කන්ඩා අනඩවක් ැනෙම පළමවෙනි කණ්ඩයමට එක්වන්නට දැන්නඔට අස්ථාව නහැනේට පස්සේ ඔබට නිලියල කුතු වන්න පුරුවන් පිළිඳවීම සීම් කරන්ටත්වට හැකියව තිබෙනවා මේ මංමතක් කළ දුරකථන අංකවඔස්සේ. අපි හාමුදුරුවනේ අද දුරතුපුර පසලොස්සක පොහෝදිනය. අපි සාමාන්‍යෙන් බෞද්ධය විදිේරනන් අපි පටන් ගන්න වෙසක් පෝ ඇත්ත එක්නේ නමුත් විවාහාර වර්ෂයත් එෙක් මේ ජනවාරි පෝය. ඇැම දර ප ඇතඇක තමයි මේ වුද පටගන්නා කියර කියන්නේ දෙදදා සිතුන ආම්වෙල අපි පටන්ගත තැටමා ඇත්තන් ප හමුදුර. ඔබහන්සේ දෙදස් විසිතුන වෙනුවෙන් කොයි වගේ උපදිසක්ද කටේ නොබහන්සර කෙටියම් පුංචි දේවර කියන මුළු ලෝකයක් විතර වටන්න අපි ඒවගේ දෙයක් කියමපේ හමුදුර මෙමහෙම කියන්න ඔබගේ මනසි විවෘ කරගන්න ඔබගේ විවෘත මනසට ගොඩක් ේවල්තන පටන්ගන්නේ. මට මතක් වෙනවා නේරුතුමා කියනවා පිටතින් එන හුළඟ ඔබගේගේ ඇතුනේ යන්ඩ දෙෙන් හැබැයිගේ බඩුමුට්ටුනයි අවන්ඩ එපා ඒගේ ඔබගේ ආධ්‍යාත්මයට ඔබේ බිල බලල ඔබගේ අආධ්‍යාත්මයේ අතාර්ථවාදිීත්වය ගැන ඔබ අවබෝධින් දැකලා ඔබගේ ජීවිතේ සාර්ථක දිසානති නිවැරදිව දකින්න පුුණු. ඒ නිවැරදිව දැකලා මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අච්චන්ති කාලා තරයන්තිරත්යෝ. මේ දිවාරාත්‍රි දෙක ගෙවෙනවන්නෙමෙයි උරුලෝසේ කටු කැරකෙනවන්නෙවෙයි මේ ජීවිතයේ කාලයයි මේ ගෙවෙන්නේ. ඔය ගෙවනේ කාලය මේ පටන්ගත්තෙ ගෙවන්න තියෙන කාලයක් ඒකින් වෙන්නේ අවුරුද්ධ අපිකනුවන මේ අවුරුද්ධ විසින් අපිව කාලා. ඒ නිසා මේ කාලයේදී අච්චෙන්ති කාලා. හලෙකුත් වෙනවා දිවාරාත්‍රී පහුවෙනවා ඒ නිසා දිවාරාත්‍රී දෙක ගත වෙනවා කියැන්නේ එක පැත්තකින් ලෙඩලංවෙනවා චරාවලංවෙනෝ මරමලන්න. ඒ නිසා පුලු හන් තරන් කත්ත්බං කුසලා. කුසලේම පිහිටන්ට ඔබට කුසලේ පිහිටන්නට තමයි අද දවසපුරාම මෙෙදත ෆෙම්රේඩිය ොස්සේ ශ්‍රේත ූජාපෙන් කම්මලා ඔස්ේ ධර්ම දශනා ධර්මස අච්ාදී. ඒකවිද පින් කම් ්‍රවණය කරන්ට අපි අස්ථාවල ාධරතියෙන්නේ ශ්‍රවණය කිරීමෙන් නොනවති ඒ ක්‍රියාත්ම කරන්නට ශාසනභි වන්දනාවත. ඔබට පුළුවන් පණඩු පලාසකුව දස්සිിල් නෙක්කම් පාර්මිතාවහිිය දෙන්නට ാනසික ස ව බෞසෙත් ാංසික සුවසවන්ට පවිසෙන්න. එවනම් වද ධර්ම සාකච്ාව සඳහා වැදමවා වදාළ. දෙකටන හැළු හර බෞන්සෙත් මාංසික ස ස නිර්මා ත කැල ാ ත්. නාගන්ද ජාතන්තර ෞද්ධමධ්‍යස්ථානය භවන අධ්‍යනාශය උපදේශක ශාස්ත්‍රපති. ත්‍රිපිටකාචාර්ය කර්මස්ථානාචාර්ය පූජනය වන්ද නේදේසිෙන් පපුර විමල ෞරවණයස්වාමින් වහන්සේට නිදුකේවා නිරෝගීවා උන්හන්සේ අවසානේ බලාපොරොත්වන බහෝදියකින් ධර්මාව බෝදේලාබන්නට. මේ ධර්මසාකච්ඡාව නම්පින කොසලයක් බවට පත්වයවාිසාර්ධකාර. එමන මුොඩ පුළුව අදහැ පෙවාරය කොළහට දහල සබුද්ධ පූජාව පත් නිවසේ අමමාේ බුද් පාණන් වහන්ස දෙස සබුද්ධ පූජාව තැන් පත් කරලා නැත ෆෙම් ේඩියෝ සමගම සබුද්ධ පූජාව හද ඔබසේ රුම දෙනාට සම්මහ සබුදධ.